Hi everyone, welcome back to Define Beauty with Tehali. Kohomada walata? Ona godak aya godak dawas indan ahala thibuna prashneyak thamai me The Ordinary brand ekak kiyanne mokakda? Mokakda me nitharama mama kiyana brand ekak kiyala. Ithin eken mokakda wenne? Eke samasudu karana mona hari thiyenawada? Sama pahapath karana deyak thiyenawada? Meka mona rate nishpadita deyakda? Meka pawichchi karanna hondaida? Me wage godak prashna magen ahala thibuna. Ithin mama hituwada mama pawichchi karana Ordinary brand ekek mama pawichchi karana products ගෙන ඔයගලන්ට කියලා දෙන්න. ඒකෙන් මොකද වෙන්නේ කියලා ඔයගලන්ට කියලා දෙන්න. ඊට කලින් පුංචි වැඩක් තියෙන ඔයගලන්ට කරන්නේ තමයි වෙනද වගේම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින්ම යන subscribe කරන්න. ඒ වගේම මෙතන තියෙන bell icon එකත් ඉක්මනටම click කරන්න. මොනවා හරි brand එකකට යන්න කලින් එහෙම නැත්නම් අපි මොනවා හරි product එකකට යන්න කලින් එහෙම නැත්නම් පාවිච්චි කරන්න කලින් අපි දැනගත යුතු දේවල් ගොඩක් තියෙනවා. ඒ තමයි මේක අපේ skin එකට match වෙනවද? මේකෙන් අපේ skin එක damage වෙනවද? මේකෙන් bleaching අඩංගුයිද? අපිට ඊට වඩා භයානක ප්‍රතිඵල අපිට මේකෙන් ලැබෙනවද මේ වගේ ගොඩාක් දේවල් ස්ටඩි කරලා තමයි අපි මොන හරි ප්‍රොඩක්ට් එකක් අපේ සමට පාවිච්චි කරන්න ඕන. ඉතින් මම පළවෙනියෙන්ම ඔයගලන්ට කියනවා මේ The Ordinary ප්‍රොඩක්ට් එක නැත්නම් Ordinary brand එකේ තියෙන ප්‍රොඩක්ට්ස් යූස් කරන්න හැම ඔයගොල්ලෝ බය වෙන්න ඕනේ නැහැ. ඒක ගොඩාක් අපේ ස්කින් එකට හොඳ ප්‍රොඩක්ට් එකක්. මේක ගැන ගොඩාක් අය දැනගෙන හිටියේ නැහැ. මෑතකදී තමයි මේක ගොඩාක් අය දැනගත්තේ. මොකද මේක සාමාන්‍යයෙන් ලංකාවේ යූස් කරපු බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි. ළඟදී තමයි මේක ලංකාවේ අපි යූස් කරන්න සාමාන්‍යයෙන් අවුරුද්දක් අවුරුදු දෙකක් වගේ කාලයක් තමයි ගොඩක් අය මේක දැනගෙන පාවිච්චි කරන්නේ. ඉතින් මේක යම් යම් දේවල් තියෙනවා. ඔගලන්ට සාමාන්‍ය අපේ ස්කින් එකට ස්ට්‍රොง දේවල්. ඉතින් අපි ඒවා මොනවාද ඒවා පාවිච්චි කරන්න නැතුව අපිට ගැළපෙන්නේ මොනවද කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. මොකක්ද මේ ඕඩිනරි කියලා කියන්නේ? ඉතින් මේක කොහෙන්ද ආවේ? කොහොමද මේක මෙච්චර ප්‍රසිද්ධ වුනේ? මේ වගේ දේවල් ඔයගලන්ට ප්‍රශ්න ඇති. ඇත්තටම මේක parent country එක විදිහට කැනඩාවල තමයි මේක නිෂ්පාදනය කරන්නේ. කැනඩාවල DSM කියන කම්පැනි එකේ තමයි මේක නිෂ්පාදනය කරන්නේ. ඔන්න ඔයගොල්ලෝ ප්‍රොඩක්ට් එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඒවා තියෙනවද කියලා බලන්න. මොකද මෑත කාලයේ fake ඒවා එන්නත් පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් ඔරිජිනල් එකේදී ඒවා තියෙනවද කියලා හොඳින් බලන්න. ඉතින් මම ඔයගලන්ට කියලා දෙන්නම් මම පාවිච්චි කරන පළවෙනිම ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා අපි බලමු. මම පාවිච්චි කරන පළවෙනිම ප්‍රොඩක්ට් එක තමයි මේ The Ordinary brand එකේ පළවෙනිම ප්‍රොඩක්ට් එක තමයි Alpha Arbutin කියලා කියන්නේ. ඉතින් මේ Alpha Arbutin කියන ප්‍රොඩක්ට් එකෙන් වෙන්නේ සාමාන්‍යයෙන් ඔයගලගේ pigmentations තියනවා නම් එහෙම නැත්නම් spots වගේ දැන් මගේ කාලෙකට කලින් තිබුණා pigmentations එහෙම නැතිනම් අපි කියනවා අපි සමහර අයගේ අවුවට යනකොට සාමාන්‍යයෙන් පොඩි පොඩි brown spots මූණේ දානවා. අන්න ඒ pigmentations මම කියන්නේ ඒ කියන්නේ මට තිබුණේ. නමුත් ඕගලන්ට සමහර අයට මේ චීක්ස් වල ලොකුවට pigmentations තත්වල ඇති වෙන්න පුළුවන්. මොකද bleaching cream පාවිච්චි කරලා තියෙන අයට එහෙම නැතිනම් ගොඩාක් facial කරලා steam කරලා ගොඩාක් අර face එක ගොඩාක් damage කරගන්න අයට irritate කරගන්න අයට ගොඩක් ඔය pigmentations තත්ව ඇති වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 35න් ඉහළ වගේ කට්ටියට මේක ඇති වෙනවා වැඩි. ඉතින් ඔන්න එහෙම කෙනෙක්ට මේ Alpha Arbutin කියන ප්‍රොඩක්ට් එක යූස් කරන්න පුළුවන්. මේක හදලා තියෙන pigmentations වලටමයි. ඉතින් මේක ස්කාස් වලට ඒ වගේම අවුවට කළු වෙනේ වඩු කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් safely skin එක brighten කරන එකක්. ඒ කියන්නේ අර ඔයගලන්ට ඉක්මනට අර bleaching cream වගේ එහෙම නෙමෙයි හරිම සේෆ්ලි විදියට තමයි මේක ඔයගලගේ ස්කින් එක බ්‍රයිටන් කරන්නේ කිසිම ඩැමේජ් එකක් නොකර. ඒ වගේම තමයි මේක අපේ මෙලනින් ප්‍රොඩක්ෂන් එක අඩු කරනවා. ඒ කියන්නේ අපි මෙලනින් අඩු වෙන්න ඕන අපේ ස්කින් එක ෆෙයා වෙන එක වැඩි. ඉතින් මේක කිසිම බ්ලීචින් එකක් අඩංගු වෙන්නේ නැහැ එහෙම මෙලනින් අඩු කරා කියලා. ඒ වගේම හරියට මේක ජෙල් සෙරම් එකක් වගේ කියන්නේ ජෙල් ගතියෙන් තියෙන සෙරම් එකක්. මේක චාගට් කරලා තියෙන high pigmentations වලට අර මම කලින් කිව්වා වගේ high pigmentations වලට තමයි මේක ගොඩාක් ටාගට් කරලා තියෙන්නේ. dark spots අඩු කරලා හරිම young look එකක් ඔයගලන්ට ලබා දෙනවා මේ alpha arbutin කියන serum එක. ඉතින් මේකේ අඩංගු වෙලා තියෙනවා hyaluronic acid. hyaluronic acid වලින් කරන්නේ ඔයගලගේ fine lines එහෙම නැත්නම් wrinkles වගේ දේවල් ගොඩක් අඩු කරන්න තමයි මේ hyaluronic acid එක උදව් වෙන්නේ. ඒ වගේම තමයි ස්කින් එක හරියට ආරක්ෂා කරලා ගොඩක් හයිඩ්‍රේට් කරලා ස්කින් සෙල්ස් ප්‍රොඩක්ෂන් එක
වැඩි කරනවා එහෙම නැත්නම් ස්මූත් කරනවා මම මේ ඇල්ෆා බීටින් සෙරම් එක යූස් කරන්නේ උදේ කාලේ ඉතින් ඔයගලන්ට පිග්මන්ටේෂන්ස් තත්ත වැඩි කෙනෙක් ඉන්නා නම් ඔන්න ඔයගලන්ට පුළුවන් උදේ රාත්‍රී දෙකම මේක යූස් කරන්න ඒ වගේම තමයි මම රාත්‍රී කාලේදී ඔන්න පාවිච්චි කරන රෝ සිප්සීඩ් ඔයිල් එක මම හරිම කැමති ප්‍රොඩක්ට් එකක් තමයි රෝ සිප්සීඩ් ඔයිල් එක මොකද ඒකෙන් වෙන්නේ හරිම ෂයිනි ලුක් එකක් ලබා දෙනවා ඒ වගේම තමයි කවුරු හරි කෙනෙක් ස්කාස් වගේ දේවල් තියෙනවා නම් පෝල්ස් වගේ දේවල් තියෙනවා නම් අන්න ඒවා රිමූව් කරන්න ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා මේ රෝ සිප්සීඩ් ඔයිල් එක. ඉතින් මම මගේ පොඩි ට්‍රික් එකක් තියෙනවා මම මොකක් හරි මේකප් යූස් කරනවා නම් චීක්ස් වල අපි බ්ලෂර්ස් යූස් කරනවානේ නැත්නම් පින්කිෂ් වගේ කලර් එකක් යූස් කරනවා නම් මම ඔන්න එක ඒකට මේ රෝ සිප්සීඩ් ඔයිල් එකෙන් ටිකක් මික්ස් කරලා apply කරනවා. එතකොට අපිට හරි shiny oil look එකක් අපේ makeup එකට ගන්න පුළුවන්. ඔන්න ඒකත් පොඩි trick එක. Rosehip seed oil එකෙන් කරන්නේ ඔයගලගේ skin එක healthy කරනවා. ඉතින් මේකේ vitamins, antioxidants, essential fatty acid ඒ වගේම rosehip seed oil include වෙලා තියෙනවා. ඉතින් මේකෙන් කරන්නේ ඔයගලගේ dry skin එක hydrate කරනවා. Scars, burn වෙලා තිනවන ඔයගලගේ skin එක damage වෙලා තිනවන නම් ඒක නැති කරනවා. ඒ වගේම skin එක brighten කරනවා. ඒ වගේම damage issues වලටත් මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේකෙන් තවත් කරන දෙයක් තමයි naturally ඔයගලගේ skin එක hydrate කරන එක. ඒකෙන් vitamin E, C, fatty acid වගේ තියෙන නිසා මේකෙන් naturally ඔයගලගේ skin එක hydrate. ඒ වගේම මේකේ include වෙලා තියෙනවා fatty acid. Fatty acid වලින් කියලා කියන්නේ omega 3 6 9 කියන එක. ඉතින් මේකෙන් ගොඩාක් කරන්නේ ඔයගලගේ damage skin එක repair කරන එක. ඉතින් මේ වගේ ගොඩාක් අපේ skin එකට ගොඩාක් ප්‍රයෝජනවත් දේවල් තමයි මේ rosehip seed oil එකේ තියෙන්නේ. ඉතින් පාවිච්චි කරලා බලන්න පුළුවන්. ගොඩාක් pimples තියෙන කෙනෙක්ට වඩා normal dry skin එකක් තියෙන කෙනෙක්ට මේක ගොඩාක් ප්‍රයෝජනවත්. ඊළඟ එක තමයි niacinamide. Niacinamide එක නම් මම use කරන්නේ නැහැ. මොකද මගේ pimples නැති නිසා. Pimples තියෙන කෙනෙකුට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන දෙයක් තමයි ගොඩාක් වැදගත් වෙන දෙයක් තමයි මේ niacinamide කියන serum එක. ඉතින් මේක පාවිච්චි කළා ඔයගලගේ pimples නැති කර ගන්න පුළුවන්. Pimples වලින් ආපු patches, scars, pores ඒ වගේ ගොඩාක් දේවල් නැති කර ගන්න පුළුවන් මේ niacinamide එකෙන්. මේක ගොඩාක් හදලා තියෙන්නේ oil skin එකට. ඒ වගේම ඔයගලගේ poses minimize කරනවා. මේකේ sebum production එක වැඩි කරනවා. ඒ වගේම blemishes අඩු කරනවා. මේකේ ගොඩාක් මේ include වෙලා තියෙනවා zinc. Zinc වලින් කරන්නේ ඔයගලගේ burn වෙලා තියෙනවා නම් ඔයගලගේ skin එක ඔන්න ඒකට ට්‍රීට් කරන්න තමයි සින්ක් මේකේ අඩංගු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ ස්කාස් රිමූව් කරන්නත් සින්ක් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තමයි කොලජන් ප්‍රොඩක්ෂන් එකටත් මේ සින්ක් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මේ වගේ දේවල් නයිසිනමයිඩ් එකේ අඩංගු වෙලා තියෙනවා. ඉතින් ගොඩක් පිම්පල් තියෙන කෙනෙක්ට පිම්පල්ස් වලින් ඔන්න පසුතැවෙන කෙනෙක් ඉන්නවා නම් එහෙම කෙනෙක්ට නයිසිනමයිඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් ඔයගලන්ගේ pimples ඉක්මනටම අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම මේකෙන් ඇති වෙලා තියෙන කැලල් තියෙනවා නම් ඒවත් රිමූව් කරලා ඔයගලන්ගේ skin tone එක ගොඩක් ලස්සන brighten skin tone එකක් ඔයගලන්ට ඇති කර ගන්න පුළුවන්. කරන අනිත් ප්‍රොඩක්ට් එක තමයි මෙන්න මේ ප්‍රොඩක්ට් එක. ඒ තමයි acetic acid suspension 10% කියන ප්‍රොඩක්ට් එක. ඉතින් මේක මම ගොඩාක් ආස කරන ප්‍රොඩක්ට් එකක්. මේක මම පාවිච්චි කරන්නේ රාත්‍රී කාලයේදී. මේක ගොඩාක්ම තියෙනවා brighten formula කියලා ඔයගලන්ට මෙතන ගහලම තියෙනවා. ඉතින් මේකෙන් වෙන්නේ ඔයගලගේ skin tone එක ගොඩාක් ලස්සන කරනවා. ඉතින් මට මේකෙන් වෙනවා මගේ skin එක ගොඩාක් brighten වෙන මත තමන්ගේ තියෙන skin tone එක ලස්සනට වැඩි කරලා තමන්ගේම skin tone එක තමයි ඇති කරන්නේ. එහෙම නැතිනම් ඕගොල්ලෝ injection වලින් හරි මොන හරි bleaching cream වලින් හරි ඔයගොල්ලෝ ගන්න తాවකාලික whitening එකක් නෙවෙයි මේක ඇති වෙන්නේ. ඇත්තටම ඒ whitening එක ගොඩාක් අර attractive නැති color එකක්. මොකද ගොඩාක් අය කැමති තමන්ගේ තියෙන ස්කින් එක ගොඩක් ටෝන් එක වැඩි කරලා ලස්සන ස්කින් එකක් ගන්න ආටිෆිෂල් නැති. ඉතින් එහෙම ගන්න ඕන කැමති කෙනෙක් නම් දැන් අපි තලෙල කෙනෙක් කියලා හිතමු. ඔන්න එහෙම කෙනෙක්ට උනත් හැම ලාපැහැදි කරලා හරි ලස්සන කලර් එකක් ගන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් වලින්. මේ ඕඩිනරි ප්‍රොඩක්ට් වලින් ඔයගලන්ට කරන්න තියෙන විශේෂකරණ විශේෂම දේ තමයි ඒක. ඔයගලගේ තියෙන කලර් එක හරිම තද පැහැති කලර් එකක් තියෙන කෙනෙක් නම් ඩාර්ක් කෙනෙක් නම් ලාපැහැති කරලා ඔයගලගේම ස්කින් ටෝන් එක ලස්සනට ඇති කරනවා දේවල් තමයි මේක. ඒකම තමයි ඔයගලන්ට තවත් දෙයක් කියන්න ඕනේ. ඒ තමයි මේ ප්‍රොඩක්ට් පාවිච්චි කරද්දී මේ ප්‍රොඩක්ට් විතරක් නෙවෙයි ඔයගොල්ලෝ ගොඩාක් මිල අධික බ්‍රෑන්ඩ් වලින් යූස් කළත් ප්‍රොඩක්ට් එකක් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම එළියට යනකොට සන් ප්‍රොටෙක්ෂන් එකක් යූස් කරන්න. සන් ප්‍රොටෙක්ෂන් එකක් යූස් කර සන් ප්‍රොටෙක්ෂන් එකක් කියපු පමණින් ඔයගොල්ලෝ සාමාන්‍ය සන් ප්‍රොටෙක්ෂන් එකක් යූස් කරන්න එපා. මොකද අපේ තියෙන ස්කින් එකක් තව ඩාර්ක් වෙනවා. එහෙම නැතිනම් ඔයගලන්ට මේ පිම්පල්ස් තත්ත්වය කියන්නේ මේක ඔයිලි වෙලා පිම්පල්ස්
වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් මිල අධික වුණත් හොඳ සන් ප්‍රොටෙක්ෂන් එකක් අනිවාර්යයෙන්ම යූස් කරන්න. ඔන්න අද ඔයගොල්ලෝ හරියටම දැනගන්න ඇති මොකක්ද මේ දි ඕඩිනරි කියලා කියන්නේ. මේකේ මොනවද අපි පාවිච්චි කරන්න ඕන හොඳ ප්‍රොඩක්ට්ස් කියලා. I think කවුරු හරි කෙනෙක්ට pimples තියෙන කෙනෙක්ට ඕන නම් ඔන්න නයිසිනමයිඩ් එක යූස් කරන්න පුළුවන්. ඒ වගේම patches ගොඩාක් තියෙන කෙනෙක් නම් dry skin තියෙන කෙනෙක් නම් normal skin එකක් තියෙන කෙනෙක් නම් හරිම ලස්සන brighten කරගන්න shine කරගන්න කැමති නම් ඔන්න rosehip seed එක යූස් කරන්න පුළුවන්. pigmentations ඒ වගේම spots තියෙන කෙනෙක් නම් ඔන්න alpha arbutin එක යූස් කරන්න පුළුවන්. ඒ වගේම स्किन टोन के तवात वैडी करेगा नो ना मे प्रोडक्ट हमे क्योंकि स्किन टोन के वैडी करना आई थिंक उन्हें एक तीन क्रीम मेगा एसिलिक एसिड उन्हें पाविच करना पुलवा आई थिंक ना भी अद खता करे ऑर्डिनरी ब्रांड के प्रोडक्ट्स गैन याम किसी विद्या के दिनगा दिन ताम का मैं यूट्यूब चैनल को सब्सक्राइब करना इकमनिम सब्सक्राइब करना इवगे मैं तीन बेल आइकन इकमनिम क्लिक करना आप अलत वीडियो इकमनिम हम ई थिंक उगलांट पुलवा फेसबुक इंस्टाग्राम हरह डिफाइन बीज विद्या हालिते इकट्त मैं इनवैट करना ऐना इकमनिम अलत वीडियो हम